නදත් අපිත් එක්ක එකතු වෙලා ඉන්න ඔබල හැමෝම අපි සාදරයෙන් පිළිගන්නවා. අද අපි ඔයගලට අරන් යවිලා තියෙන කරපිංච සම්බෝලයක් හරිම රසවත් විදියට ගෙදරදී හදාගන්නේ කොහොමද කියලා. ඉතින් කරපිංච සම්බෝලයක් කියන්නේ ටිකක් සාම්ප්‍රදායික කෑමක්. එහෙම වුණාට මේකෙන් අපිට හම්බෙන ගුණේ හරිම විශාලයි, හරිම ලොකුයි. ඉතින් කරපිංච සාමාන්‍යයෙන් අපි කෑමට දැම්මහම ඒකේ තියෙන සම්පූර්ණ ගුණේ අපිට ගන්න නම් අපි කරපිංච කොලේ කන්න ඕනේ. ඒ වුණාට සාමාන්‍යයෙන් කරපිංච කොලේ අපේ ගෙදර පොඩිත්ව ඉන්නා නම් ඒගොල්ලෝ ඒ වගේම මහත්තුරු කරන්නේ කරපිංච කොලේ සාමාන්‍ය බත් එකේ පිගානේ අයින්නට එකතු කරගන්න එක. ඉතින් හැබැයි මේ විදිහට කරපිංච සම්බෝලයක් හදාගත්තොත් කරපිංච එකෙන් එන සම්පූර්ණ ගුණේම අපේ ඇඟට ගන්න පුළුවන්. ඉතින් මේ වගේම තමයි ඔයගොල්ලෝ දන්නවා ඇති කොලෙස්ටරෝල් වගේ ලෙඩ තියෙන අයට. ඔයාට කොලෙස්ටරෝල් තියෙනවා නම් එහෙම නැත්නම් කොලෙස්ටරෝල් තියෙන කවුරුහරි ඔයගලන් ගෙදර ඉන්නවා නම් මේ කරපිංච සම්බෝලයක් හදලා දෙන්න හරිම ගුණදායක කෑමක්. ඉතින් වෙලා ගන්න නැතුව අපි බලමු මේ කරපිංච සම්බෝලේ හදාගන්නේ කොහොමද කියලා. අපේ YouTube channel එක දැන්න subscribe කරන්න, bell icon එක click කරන්න අපේ අලුත්ම updates හැමෝටම කලින් දැනගන්න. අපිට මුලින්ම කරපිංච වොමනා වෙනවා. කරපිංච ඉති 15ක් විතර මෙතන අරගෙන තියෙනවා. ඒ වගේම අපිට පොල් වොමනා වෙනවා. පොල් කෝප් එකකින් තුනෙන් පංගුවක් අරගෙන තියෙනවා ගාගත්ත පොල්. ඒ වගේම මෙතන අමු මිරිස් අරගෙන තියෙනවා කරල් පහක් විතර. ඒ වගේම සාමාන්‍ය ප්‍රමාණයේ පොඩි ලුණු ගෙඩියක් කපාගෙන අරගෙන තියෙනවා. ඕගොල්ලන්ට මේ වෙනුවට රතු ලුණු පාවිච්චි කරන්නත් පුළුවන්. ඒ වගේම ලුණු අරගෙන තියෙනවා අපේ රසයේ විදිහට සුදු ලුණු එක බිකක් අරගෙන තියෙනවා. ඒ වගේම ගම් මිරිස් අපේ රසයේ විදිහට දෙහි. ඉතින් මෙන්න මේ දේවල් තමයි අපේ කරපිංච සම්බෝලේ හදන්න උවමනා වෙන්නේ. ඉතින් අපි වෙලා ගන්නකෝ බලමු කරපිංච සම්බෝලේ හදන්නේ කොහොමද කියලා. අපි මුලින්ම කරපිංච ටික ග්‍රයින්ඩර් කප් එකට දාගන්නවා. ඒ වගේම අපේ අමු මිරිස් ටික, ලුණු, අපි ලුණු වලින් ටිකක් එකතු කරගන්නවා. අපිට මදි නම් පස්සේ එකතු කරගන්න පුළුවන්. ඒ වගේම අපේ සුදු ලුණු එක, ඒ වගේම ගම් මිරිස් වලින් ටිකක්. දැන් මේ ටික හොඳට බ්ලෙන්ඩ් කරගමු. අපි මේ විදිහට කරපිංච ටික ටිකක් බ්ලෙන්ඩ් කරගත්තට පස්සේ අපේ පොල් ටික මේකට එකතු කරගමු. පොල් ටික එකතු කරලා ආයෙ ටිකක් මේක බ්ලෙන්ඩ් කරගමු. දැන් අපි අඹරගත්ත මේ මිශ්‍රණය ආජනේකර දාලා දැන් අපි දෙහි ටික දාගන්න යන්නේ. ඔබලන්ට පේනවා පොල් පොල් එහෙම හොඳට අඹරිලා තියෙනවා. දැන් අපි මේකට දෙහි ටිකක් මිරිකගමු. අපිට රසයේ විදිහට දෙහි එකතු කරගන්න පුළුවන්. දැන් අපි මේ සම්බෝලේ හොඳට අනා ගන්න ඕන. මේ වෙලාවදී අපිට ලුණු, ගම් මිරිස්, දෙහි, මදි අඩුපාඩුවක් තියෙනවා නම් මේකට එකතු කරගන්න පුළුවන්. ඔන්න ඉතින් මේ තියෙන අපි හදාගත්ත කරපිංච සම්බෝලේ. ඉතින් ඕගොල්ලෝ ගොඩක් දන්නවා කොලෙස්ටරෝල් වගේ තියෙන අයට ගොඩාක් ගුණදායක දෙයක් තමයි මේ කරපිංච කියන්නේ. ඉතින් අපි ගොඩක් වෙලාවට මාළුවට කරපිංච එකතු කරාට අපේ බත්තිගානේ අයින්නට කොහොම හරි කරපිංච එක තල්ලු වෙනවා. ඉතින් මේ විදිහට කරපිංච සම්බෝලයක් හදාගත්තොත් ඔගොල්ලන්ගේ කරපිංච කොළ ටික බත්තිගානේ අයින්නට තල්ලු කරගන්න නැතුව ඔගොල්ලන්ට කන්න පුළුවන්. මේ කරපිංච එකේ තියෙන ගුණේ අපිට ගන්න පුළුවන්. ඉතින් එහෙනම් ඕගොල්ලොත් මේ වගේ කරපිංච සම්බෝල හදාගෙන ඕගොල්ලන්ගේ සුවදීවියට අත්සලක් කරගන්න. අපි ආයෙත් දවසක මේ වගේ තවත් රසවත් වීඩියෝ එකක් එක්ක හමු වෙමු.